මගේ පුතා ධනුෂ්ක චන්දිමාල් එයා සියත වොයිස් ඔෆ් ඒෂියා තරංගාවලියේ අවසන් 12 දෙනාට තේරිලා ඉන්නවා මෙතෙන්. චූටි කාලේ ඉඳලම සංගීතයට ලැබිහිඳා එයාට මම එයාගේ ආසාව ඉෂ්ට කරගන්න ඒ සංගීත පැත්තෙන් යන්න මම උදව් කරා මට පුළුවන් විදියට. දැන් මම ගොඩක් සතුටු වෙනවා එයා ආපු දුර ගැන. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දුරට මේ යන ගමන එයා සාර්ථක කරගෙන වොයිස් ඔෆ් ඒෂියා තරගාවලියේ එයාට යන්න පුළුවන් උපරිම දශකම් පෙන්නලා ලංකාවේ හොඳ ගායකයෙක් හොඳ සංගීතවේදියෙක් වෙන්න මම ඉතින් මට පුළුවන් විදිහට හැකියතාක් විදිහට මම එයාට උදව් කරනවා. එයා හොඳ ළමෙක්. ගොඩක් මට ආදරේ. जितना दिया मेरी माँ ने मुझको उतनी मेरी औकात नहीं, ये तो कर्म है मेरी माँ ने मुझको, पर न मुझ में तो कोई बात नहीं। मिहिमडले अंदुरु कुसे दिए उल्फत अम्मा आहस तलिन मरू कतरट वनिन वस अम्मा संपत अम्मा आहस तलिन मरू कतरट वडिन वस अम्मा निकलो दा दिलिये करन सुलुस कला पिरी पूर हद दिलिये करन मिहिमडले अंदुरु कुसे दिए उल्फत अम्मा आहस तलिन मरू कतरट वडिन वस अम्मा वडिन वस अम्मा वडिन वस अम्मा ධනුෂ්ක චන්දිමාල් ධනුෂ්කගේ ගායනාවන් පිළිබඳව අපි අදහස් විමසන්නටයි මේ සූදානම් වෙන්නේ. හෙෂාම් තාමත් රස විඳිනවා ගීතේ තාම දෝංකාර දෙනවද? ආ හිතනවා කියන්න මොනවද කියලා. හිතලා බලලා කියන්න බලන්නේ එහෙනම්. මම හිතන දේ කියන්න වචන මදිත් නෑ නෑ කියන්න නම් වටයක් ගිහලා එන්න ඕනේ. නෑ කවන්නම කියන්න. මට දැනුනේ සින්දුව ඒ පළවෙනි කියපු කොටස ඉතාමත් ඉහළට තිබ්බා. නමුත් සින්දුවට එනකොට නැවතත් මම හිතනවා ධනුෂ්ක හිතන්නේ නැති ආචාර්ය නන්දා මාලිනියන්ගේ ගීතයට හානි නොකර මං කිව යුතුයි කියන අදහස ධනුෂ්කේ තියෙන්න ඇති අනිවාර්යයෙන්ම. ධනුෂ්කට නිදහස දුන්නොත් ඒ ගීතේ මුල් රූපය තියාගෙන ඔබ නිදහස් ආරයකින් ගායනා කරොත් එහෙම ඔබගේ ආරය තුල කොහොම ටිකක් පිච් එක උස් කළා. ආයුධ සන්නද්ධ සොල්දාදුවෙක් ඔබ. එතකොට එක ආයුධයක් විතරක් පෙන්වන්න එකට මං කැමති නෑ. එතකොට ඒ ගීතයට හානි නොකර ඒ මෞසෙනහස ඉතාමත්ම ඉහළින් තියාගෙන ඔබගේ වෝකල්ස් තව ඉහළ තිබිය යුතුයි. අර මුල්ම පෙන්නපු රූපය අග වෙනකල් තිබිය යුතුයි. නැත්නම් ඒ රූපය ඉහළට ගෙන ආ යුතුයි. ජය වේවා. හොඳ නෙළු මේ ආයුධ සන්නද්ධ සෙබලා තවත් ආයුධ පෙන්වීමේ හැකියාව තියෙන කෙනෙක්ද මොකද හිතන්නේ? ඇත්තට මේ කතාව ඇත්ත. මොකද අපි මේ තරගකරුවව දකින්නේ අවසාන වටය දක්වාම සිටිය යුතු මේ තරගාවලියේ ලොකු සටනක් දෙන්න පුළුවන් චරිතයක් හැටියට අපි මෙයාව දකිනවා විනිශ්චය මණ්ඩලයක් හැටියට. එතකොට ඔහු තුලින් හේෂාන් කිව්වා වගේ ඔහුගේ තියෙන දක්ෂතාවලින් 4න් 1ක්වත් ගන්න පුළුවන් විදිහට නෙවෙයි මේ රාමුව තුල ඔහු කොටු වුණේ අද. ඉතින් අපි කියන්නේ අවසානයේ දක්වා යන්න ඕන. ඒ නිසා හොඳින් මතක තබා ගන්න ගීත රාමුවක් concept එකක් theme එකක් දුන්නට ඔබට ගැළපෙන විදිහට ඒක නිර්මාණය කරගන්න ඒ හැඟීම ඒත් එක්කම සුවපතනවා. අපි බලමු නිල් වර්ණ කුළුසුවිට එහා සමානම අදහසක්ද නැත්නම් ප්‍රතිවිරුද්ධ අදහසක්ද තියෙන්නේ කියලා. මට හිතෙන්නේ නම් මේකයි මේ ධනුෂ්ක ඇත්තටම ලංකාව තුල අපේ මේ සංගීත ක්ෂේත්‍රයේ ගීත අඩුයි විශේෂයෙන් මව් ගුණ ගීත. ඒකට හේතුවක් තියෙනවා. ඒක හේතුව අපේ මේ සංගීත ශිල්පීන් මේ අදක්ෂයි කියන එක නෙමේ. එතන වෙලා තියෙන්නේ අපේ සංගීත ශිල්පීන් ගීත හදලා තියෙන්නේ අපේ ලාංකික ජනතාවට හරියන්නේ. අපේ ලාංකික ජනතාව ගායනා කරන්නේ ඉතාම සරල ඉතාම සුන්දර අදහස් තියෙන ගීත ඉක්මනින් වැළඳ ගන්නවා. ඒකින්ද තමයි අපි මේ වගේ ගීත නිර්මාණය වෙලා නැත්තේ. ඔබට මම හිතන්නේ වැරදි තරංගයකට අවතීර්ණ වෙන්න වුණා මම හිතන්නේ මේ මවුගුණ ගී ගායනා කරනවා කියලා ඔබේ දක්ෂකම් පෙන්වන්න අමාරු වුණා. ඒක තමයි ඔබ මේ දෙක තෝරගත්තේ. ඉතින් නමුත් ඔබේ දක්ෂකම් ඔක්කොම මේ පිළිවෙලටම තියෙනවා. මේ පිළිවෙලෙන් පෙන්නුම් කරා ඔබේ දක්ෂකම් ගැන කතා කරන්න දෙන්නේ අපි දන්නවා ඒක ගැන. ඒ ඉඳ සුබපතනවා. හොඳයි ඉතින් ඒ ප්‍රතිචාර ලැබුණා. දැන් ඔබටයි අවස්ථාව තියෙන්නේ ධනුෂ්කට ප්‍රතිචාර දක්වන්නට. ඉතින් ඔහුව මේ තරඟයේ ඉදිරියට ගෙන යනවාද නැත්නම් මෙතනින් නවත්වනවාද කියන එක තීරණය කරන්නේ ඔබගේ SMS මනාපය. ඩයලොග් හච් එයාටෙල් දුරකථන ජාල වලින් ඔබ SMS මනාප පළ කරනවා නම් VOA හිස්තනක් අංක 8 යොදලා 77.3ට SMS හැකිතාක් ඔබට යොමු කරන්නට හැකියාව තියෙනවා. ඔබ පාවිච්චි කරන්නේ මොබිටෙල් ජාලය නම් VOA හිස්තැනක් අංක 8 යොදලා 77.1ට ඔබට පුළුවන් හැකිතාක් මනාප පළ කරන්නට. එහෙමනම් අපේ සුබ පැතුම්.